Sinin kirase hanguman pedese Neva tuna gena hadavat pura Deli nitu deli rasin kiyali Asma vedena sinava pipuna sandalu Mama inda hita maga tota netn hamu ana vita nukia kiyude Tava nukia innata hita ulangata behaduri dunde Bidunu adava ekutu venakale Gayamu davasaka jeeviti tali Obat mamai breakfast partner karagena mamai breakfast kiyanvitayata මෙන්න දෙයි කොහෙද පාන්දරම යන්නද නෑ මේ ටවුන් එක පැත්තට පොඩ්ඩක් ගිහින් එන්න කියලා ස්ටුඩියෝ එකට බඩු වගේක් ගන්නත් තියෙනවා තව මේ ස්ටුඩියෝ එකට බඩු ගන්න මේ පාන්දර වැඩිනේ මල්ලි උදේ 7ට කවුරු හරි ගෙදරින් එළියට බහලා යනවා කියන්නේ උදේම ගෙදරින් පිටත් වෙලා එන කෙනෙක්ව හම්බ වෙන්න එහෙම නැත්නම් මේ වෙලාවේ පාර යන කෙනෙක් දිහා බලාගෙන ඉන්න නෑ අක්කේ එකක් නෑ අනේ මේ මල්ලි මං තමසෝ පොඩි කාලේ ඉඳලා හොඳට අඳුරනවා හරි ඒ නිසා මට අමුතුවෙන් කියන්න ඕනේ නෑ අර ළමයට පාඩුවේ ඔය ගමන ගිහින් එන්න දෙනවා එයාට කොහොමද දැන් ඔය ගම නොගිහින් ඉන්න බෑ ඔයා යන එකෙන් වෙන්නේ නිකන් එයාගේ දෙමව්පියන්ට ප්‍රශ්නයක් වෙන එක විතරයි දැන් කොච්චර ප්‍රශ්න ඇති වුණාද මල්ලි මං දන්නවනේ මුලින් ඉඳලම හරි හරි මං නොගිහින් ඉන්නම්කෝ පොඩ්ඩක් තේරුම් ගන්න මේ දවස්වල එහි ප්‍රශ්න වැඩිනේ ඒ මිනිස්සු දැන් කොහොමද දන්නව ඔය දෙන්න මේ සම්බන්ධය නවත්තන්න නෑ කියලා එතකොට ඕගොල්ලෝ මෙහෙම හම්බ වෙන්න ගියාම තව ප්‍රශ්න වැඩි වෙන එක විතරයි වෙන්නේ පොඩක් පැත්තකට වෙලා ඉන්නකෝ මල්ලි අක්කේම පැත්තකට වෙලා ඉඳලා තරියන්නේ නෑ අපි දෙන්න එහෙම පැත්තකට වෙලා ඉන්න ගියාම ප්‍රශ්න වැඩි වෙන එක විතරයි වෙන්නේ අනේ මේ ප්‍රශ්න වැඩි වෙන්නේ උඹ ඔතන ගිහලා බලාගෙන ඉන්න ගියාම මට තේරෙනවා මල්ලි තමන් ආදරය කරන කෙනා තව කෙනෙක් එක්ක ඉන්නවා දකින්න එක බලන් ඉන්න හරි අමාරුයි කටුවනිනා වගේ මම දන්නවා හැබැයි අපි මේ වෙලාවේ මීට වැඩිය දුර දිග හිතලා වැඩ කරන්න ඕනේ ඔයා හදිස්සි වුණොත් ඔයා ළඟ හැමදාම ඉන්න බලාගෙන ඉන්න අසනීව ඔයාට හැමදාටම නැති වෙනවා ඒ නිසා කලබල වෙලා බෑ කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ දැන් ඔයා ඔතන ගිහිල්ලා බලාගෙන හිටියා කියලා ඒ ළමයා උත්සවයට යන එක නවතිනවද නෑනේ උත්සවේ නවතිනවද ඒත් නෑ ඒ නිසා මල්ලි පොඩ්ඩක් මොලේ කල්පනා කරලා වැඩ කරන්න යාප්පුවෙන් වැඩ කරගන්න යන්නේ එහෙම නෑ හරි 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 අපි එහෙම බලමු එනේ ඔබතුමා ඇවිල්ලා මට කතා කරන්නකෝ මං ඊට පස්සේ බලමු මොකද කරන්න පුළුවන් කියලා ආ හරි මම පස්සේ කතා කරන්නම් හොඳයි බොහොම සුදුයි ෂා එක කලර් එකට අඳලා පළඳලා ගත්තම උඹන් නිකන් මාත්‍යෙක් වගේ ඈ ඇයි මොකක් හරි අවුලක් තියෙනවද නෑ නේද තාත්තේ නෑ 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 මම මේ කල්පනා කළේ ඕන හඩ් එක පොඩ්ඩක් නිකන් පිළිවෙලකට අඳපුවම अंगिरी पट्ट
මේ මාවන් දන්න හදනවා. මේ එව්වනේ මේ අම්මට කතා කරපන් පරක්කු වෙනවා දැන් යන්න. අම්මේ චූටි මේ ඇති දැන් ඔය ලස්සන උනා එන්න ඔය ඉක්මනට පල්ලෙහාට පරක්කු වෙනවා. බලන්නකෝ මගේ කෙල්ල සාරියක් ඇඳම කොච්චර හැඩද කියලා. ඇත්තටම හරි ලස්සනයි වා. හා? ඇද්ද සීමිනි. දැන් බලන්නකෝ දොස්තර නෝන කෙනෙක් වගේනේ කෙලින්ම. දොස්තර නෝන විතරක් නෙමෙයි. මෙයා නිකන් ඇමති කෙනෙක් වගේත් මට පේනවා. මොකද කියන්නේ සීමිනි? අනේද කියන්නේ කිව්වලු. මෙයා ඉතින් චන්දිල්ලුව නම් ඉහලින්ම දිනනවා. නේද පුතේ? මේ අයිතින් ගමේ ප්‍රසිද්ධයිනේ. අනේ අන්න අම්මා මම එහෙම පොලිටික්ස් වලට ආස නැහැ. ඔය හරි ලස්සනයි ඇත්තටම. ඇත්තටම ලස්සනයි. අවංකව මම මේ කියන්නේ. හරි මට හින ආඩම්බරයක්. අපේ අය කියයි අසේල ඔබට ඉන්නේ මාර ලස්සන දුවෙක් නේ කියලා. ඈ? ඒතකොට කාටද ආඩම්බරය? ඒක මාර ෆීලින් නේ අපුතේ. මාර ෆීලින් යා. කොල්ලන්ට ඕක නැහනේ බෑ. කොල්ලු කොච්චර ඇඳුවත් හඩ්ඩු හඩ්ඩුම තමයි. ඒ වගේද කෙල්ලෝ? තාත්තා ඉතින් මෙතනට වෙලා ඉඳගෙන හිටපු නිසා මට හිතුණා ඒකක් ඕන ඇති කියලා. ඒක තමයි මාත්මේ කල්පනා කර කර හිටියේ. ඒක තිබුණා නම් කොච්චර හොඳද කියලා. ඒකනේ මං හදාගෙන ආවේ. ඒක නෙමෙයි ලොකු දුවේ. මොකද මේ අපේ ලොකු එක එහාට මෙහාට ඇවිද ඇවිද හැම තිස්සෙම කල්පනා කර කර ඉන්නේ. අර කෙල්ලවත් මොකක් හරි තවල් දෙන්නක් දාගෙන දන්නේ නැත්තම් අසේලවත් මොනවා හරි කිව්වද කියලා මම කල්පනා කර කර හිටියේ. නෑ නෑ තාත්තේ. තාත්තත් දන්නවත් ඇති අර කල්පනට මොකද ලොකු ඇමතිකමක් හම්බුණානේ. දන්නේ නැද්ද ඉතින් මිනිහා මේ දවස්වල ගම පුරාම මෝස්තරය දානවා ඉතින්. ඔව් ඔව් මමත් දැක්කා. ගමේ හැම තැනම පෝස්ටර් ගහලා තියෙන්නේ නේද? ලොකු ලොකු සෙල්ලම් දැම්මලු නේද පහුගිය දවස් ටිකේ. ඉතින් මේ මොකද බං අපේ එකා මේකට අප්සෙට් ගහලා ඉන්නේ. නෑ නෑ තාත්තේ මේ ඒකටවත් නෙමෙයි මං හිතන්නේ මේ අද කල්පන අමාත්‍යංශ වැඩ බාර ගන්නවා. ඒකට මොකක් හරි උත්සවයක් තියෙනවා. අසේනිටත් ඒ උත්සවයට යන්න වෙලාලු. ඒක තමයි ඔය මූණ එල්ලගෙන ඉන්නේ. ආ ඒකද මේ? ඒ ළමයා ඉතින් ගෙදරට විරුද්ධ වෙන්නේ කොහොමද බං? ඒ ළමයාට ගෙදරින් බල කරනවා නැතිනේ. ඒකනේ තාත්තේ කියන්නේ. කොහෙද මේ ඒක අපේ එක්ක නා පිළිගන්නේම නැහනේ. ආ ඔන්න එනවා තාත්තම කියන්නකෝ. මොකද කිව්වේ? මොකද කියන්නේ? නෑ මම යක්කට උණක් කිව්වේ. දැන් උඹලට උණක් කියන්නේ. උඹලත් කිසිම දෙයකට කලබල වෙන්න ඕනේ නෑනේ පුතේ. ඉතින් මම මේ හැමතිස්සෙම කියන්නේ උඹලට මේ ගහක වැලක ගෙඩියක් නලක් හටගාන කාලයක් එනවනේ. ඉතින් ඒ කාලේ ආපුවම හැම දෙයක්ම පිළිවෙලට සිද්ධ වෙයි. ඉතින් උඹලා දෙන්නා එක හිතින් ඉන්නේ. ඈ ඉතින් උඹලා එක හිතින් ඉන්නවා නම් කාටවත් මොකවත් වෙනස් කරන්න බෑනේ.
හරියට ගහක මලක් ගෙඩියක් හටගන්නවා වගේ දෙයක් නෙමෙයි. කාලය ආපුවම හැම දෙයක්ම ලස්සනට සිද්ධ වෙයි. තාත්තා මේ මොකද්ද කියන්නේ? ඔයා මොකද්ද අක්කේ තාත්තට කිව්වේ? අනේ මේ මං කියන එකයි තාත්තා කියන එකයි තේරුම් ගන්න බැරි තරම් ඔයා තොත්ත බබා. හාපි අද මස්සිනාන අද ගෝල පුතාල තේරෙමින් තේරෝමින්ද කොහෙද ඉතින් උඹලා දකින්න මම් මෙන්න එපැයි උඹලා හිටියට ඉති අපිව බලන් ඉන්න එකක් නැද්ද මස්සිලා හැබැයි ගෝනන් දකින්න අපේ ගේ ඉස්සරහින් මූණ හංගගෙන යනවා මොකද අපි උඹලා ගිලීද බලාට මාව ගිලින්න බෑ කියලා මම දන්නවා එවුවාට මං එතනින් යනකොට උඹලා මගේ අතේ සාක්කුවේ තියෙන දේවල් උදුරගෙන ගිලී කියලාත් මට හිතා ගන්න බෑනේ ආ ඉතින් අන්න ඒ හින්දා තමයි මං එතනින් යනකොට ඔළුව අහංගගෙන යන්නේ ඉතින් ඔය ඔය කතා කරොත් එහෙම පරහටනේ ඈ මම මේ දුවේ ආවේ උඹලට හොට් හොට් නිවුස් ටිකක් දෙන්න කියලා ඔයිද ඉතින් උඹලා හිටියට මේ මේ ගමේ වෙන සිද්ධියක් සංගෙඩියක් කිසිම දෙයක් දන්නේ නැහැ ඉතගන්න ජයග්‍රහකයා ඔබද මේ වතාවේ සුපිරි ජයග්‍රහකයාට රන් පවු 50 ඔයා කිව්ව හරි ෆැඩ්නර් ෂේප් අප්ටි ප්‍රතිඵල මාර එක්මක් ෆැඩ්නර් ෂේප් අප්ටි අංක 1 අපේම ශක්තිය සංස්ථා සිමෙන්ති බලා මේ තේ එකක් දුන්නට මම මේ බොලගෙන් කන්න බොණ්ඩාපු ගමනක් කියලා හිතන්න එපා මාසිනේ. බලා දන්නවද ඉතින් මට ඉවෙන් අඩුපාඩුවක් නැහැ නේ. අනේ මේ තිලක් අපේ ගෙදරට හතුරෙක් ආවත් අපි තේ එකක් නොදී යවන්නේ නැහැ. ඒක මේ හැමෝම දන්නවනේ. දැන් ඔබ මොකටද මෙහෙට ආවේ කියලා කියපන්. මේ ළමයින්ටත් වැඩ තියෙනවනේ. මම මේ උඹලට කියන්න ආවේ කොල්ලටත් එක්ක අපේ කල්පන ධර්මරත්න ඇමතුමා අද දිවුරුම් දුන්නා. ඒ වෙනුවෙන් මේ ගමේ දාපු බජව් ටික උඹලා දන්නවනේ. ඈ ආ එතුමාට කැබිනට් ඇමතිකමක් හම්බුණා කියන්නේ ඒක ලොකු පට්ටමක්. කවදා හරි මේ රටේ නායකයා වෙන්න එතුමා. අනේ මන් දන්නේ නැහැ. එහෙමනම් මේ රටට මොනවා වෙයිද කියලා කවුරුත් දන්නේ නැහැ. කෙනියෝ කෙනෙක් කියන්නේ උඹලගේ වාචාලකම් වැඩි කියන දේ පිළිගන්නේ නැහැ. හරි හරි මේ මාම දැන් මොකද්ද කියන්නේ කියන්නකෝ. මාම කියන්න හදන්නේ මේකයි පුතේ. දැන් ඔය කල්පන ඇමතුමා බඳින්න හදන්නේ මොරෝක මුදලාලිගේ දෝණියෙන් දැ කියලා මේ ගම පුරාම දන්නවා උඹලා දන්නේ නැහැ. මේ මොකද්ද මාම මේ කතාවේ තේරුම? කල්පන ඇමතිතුමා කවුරු බඳිනවද මොරවක මුදලාලිගේ දුව කවුරු බඳිනවද කියලා අපිට වැඩක් නැහැනේ අපිට මොකටද ඔය කියන්නේ අන්න දැක්කම උඹලා හරි පඬිත වැඩි සේරගම කටවල් එක වගේ නේ ඔය කට පොඩ්ඩක් පුංචි කරලා දුවේ මේක අහගනින් උඹලගේ මේ මල්ලි ඒ කෙල්ල පස්සේ යනවා කියලා මට අපේ නයනිය නිතරම කියනවා ඉතින් නයනියත් ඇමතිතුමාගේ ගජ මිත්‍රයානේ ඈ උඹලා ඒ වෙනුවෙන් සඳු සරවලුත් කරලා තිනවනේ ඒ හින්දයි
මම මේ කලින් උඹලට කියන්න ආවේ මේ සමිති සාකාවේ මම ලේකම් වෙච්චි. ඒට අනිද්දා කෝඩිනේටර් පට්ටමකුත් හම්බෙනවා මගේ නයනයට. ඒ තනතුරත් හම්බෙනවා. ඉතින් දැන් උඹලා මේ අරෝමිය ප්‍රශ්න දාගන්න ගියාම ඈ අපේ තානාන්තර තනතුරු අපිට තියාගන්න බැරුව යනවා. ආ මේ තනතුරු තානාන්තර වලට ප්‍රශ්නයක් වෙන නිසා වෙන්න ඇති මේ අපිට කියලා යන්නේ නැත්තේ. පුතේ උඹලා මොන විදියට හිතාගත්තත් මට ප්‍රශ්නයක් නැහැ. මොකද උඹලගෙන් කාලේ ඇඳලා ජීවත් වෙන්නෙත් නැහැ මං. මගෙන් කාලේ ඇඳලා ජීවත් වෙන්නෙත් නැහැ උඹලා. අර පුංචි හරි නෑදෑකමක් තියෙන හින්දායි මේ කියන්න ආවේ. හරි? මේ පුතේ ওই කෙල්ලගේ පස්සේ යන එක නවත්තපන්. හෙට අනිද්දාට ඒ දෙමහල්ල කසාද බඳිනවා. දැන් දීවුරුන් දීලා ඉවරයිනේ. දැන් අමාත්‍යංශ වැඩ බාරගත්තම ඒගොල්ලෝ කසාද බඳිනවා. පුතේ අපි ওই උඩ අතුල්ලන්න යන්න නරකයි. මොකද උඹලා අපි මේ ගමේ ඉන්න දුප්පත් මිනිස්සු. හරි? මෙන්න මේ ගමේ ඉන්න අහිංසක කෙල්ලෙක් එක්ක සැට්ටයන් පිස්සු කෙලින්නේ නැතුව. අනේ මේ තිලක් දැන් ඔබේ උපදේශන සේරම අපි අහගත්තනේ. පුළුවන් නම් මම ඒක පොතකත් ලියාගන්න. දැන් ඔබේ තේක දීලා ඉවර නම් මෙතනින් පලා යන්න පවුනොදි. හරි හරි මං යන්නම්. හැබැයි ඔය පොතේ ලියන්නම් කියපු එක හිතේ ලියාගත්තා නම් හොඳයි කියලායි මං හිතන්නේ. එච්චරයි මං කියන්නේ. අලුතෙන් SLT Mobitel Home 4G LTE connection ගන්නායිට වටිනා ටැබ් කම්පියුටර් සහ data දීමනා. කල්පනාය මය අතර FIR එකක් තියෙනවා සේනි. ඒ වුණාට එයා ඔයගෙන කියනකොට ඔයගෙන මතක් කරනකොට ඔයත් කතා කරනකොට ඔයගෙන ඉදරනකොට මට ගොඩක් බය හිතෙනවා සේනි. කොලෙජ් කසාන් වලින් නම් දෙකක් සම්පූර්ණ කරගෙන